හරි හනනේද මම ඇයි නැසෑ ඉතින් මේ ට්‍රේනින් එකට සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි. ඉතින් අද දවසේ අපිත් එක්ක ජොයින් වෙලා ඉන්නවා තවත් ළමෙක්, අපේ ස්ටුඩන්ට් කෙනෙක්. මෙයාගේ සක්සස් එක සහ මෙයා අපිත් එක්ක කොහොමද සම්බන්ධ වුණේ වගේම අපෙන් ඉගෙන ගන්නතර පස්සේ එයාගේ තියෙන අදහස් මොනවද, එයා ඉගෙන ගන්න කලින් තිබ්බ අදහස් මොනවද, ඒ වගේම එයාගේ ඈර්නිංස් කොහොමද, ඔයාලත් මේ වගේ ජොයින් වෙන ඉගෙන ගන්න පුළුවන්ද බැරිද, ඒ වගේ සම්බන්ධ සියලුම දේවල් මෙයාගෙන් අපි අහලා දැනගමු. ඉතින් ඔබතුමාගේ නම සහ ඉන්ඩෙක්ස් නම්බර් එක වගේම ඔබතුමා කොහොමද අපිත් එක්ක සම්බන්ධ වුණේ කියලා ගොඩක් අපේ ළමයින්ට දැනුවත් කරන්න පුළුවන්ද? මගේ නම විමුක්ති. මං සර්ට සම්බන්ධ වුණේ සර්ගේ YouTube එකේ වීඩියෝ එකක් දැකලා. YouTube එකේ වීඩියෝ ගොඩක් බැලුවා. ඒ හතරින් මං දැක්ක සර්ගේ වීඩියෝ එක අර පැය දෙකයි ගානක වීඩියෝ එක. ඔව් දෙකයි ඒක ගන්න. තමයි මං දෙන්නේ. ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ වීඩියෝ එකේ තියෙනවා ගන්න දෙයක්. නමුත් ඒ වීඩියෝ එකට වැඩි දෙයක් සර් කියලා දෙනවා ඊට පස්සේ. සෑහෙන්න වටිනවා ඒ වීඩියෝ එක, සෑහෙන්න වටිනවා ඒ අර සර් ඒ කරපු වීඩියෝ එකේ අර ටිකක් ගන්න දෙයක් තියෙනවා. මම හිතන කවරේජ් එකක් තියෙනවා වගේ, මොකද කැඩල කැඩ යහන්නේ. හරි, ප්‍රශ්න නැහැ. ඇත්තටම ඔබතුමාගෙන් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. දැන් ඔබතුමා අපිත් එක්ක ජොයින් වෙලා ඉගෙන ගත්තා, ඈර්න් කරන්න පටන් ගත්තා. හරි, මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාලා වගේ අපගේ පෑ දෙකගේ සෙෂන්ස් බලන කට්ටිය, එහෙම නැත්නම් අපි සම්බන්ධයෙන් දැනගන්න කට්ටිය, ඒ වගේම ගෲප් වලට ජොයින් වෙලා ඉන්න කට්ටියට තියෙන බයක් තමයි අපි ඇත්තටම උගන්වන්න ඕනද, ඇත්තටම කෝස් එකක් කරන්නේ ඇයි, ඒ වගේම කෝස් එක කරන එකේ වැලියු එකක් තියෙනවද, නැත්නම් වටින්නේ නැද්ද, කෝස් එකක් කරලා අපරාධ කියලා හිතේද, පස්සේ ඈර්න් කරන්න බැරි වෙයිද කියලා ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ වගේම යාළුවෝ ගොඩක් බයක් තියෙනවා ඈර්න් කරන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඔබතුමා අවිත් එක ජොයින් වුණා, ජොයින් වෙලා ඉගෙන ගත්තා. ජොයින් වෙන කලින් ඔබතුමාට තිබ්බ කොහොමද හැඟීමක්, කොහොමද තිබ්බේ ක්ලාස් එක ජොයින් වෙන කලින්? ජොයින් වෙන කලින් කියන්නේ ජොයින් වෙන කලින් සර් මම සෑහෙන ගානක් ලොස්ට් වෙලා හිටියේ. ඒ කියන්නේ 1,07,000 ගානක් විතර ලොස්ට් වෙලා හිටියේ. එතකොට සෑහෙන ගානක් ලොස්ට් වෙලා හිටියේ මම ඇත්තටම බයෙන් හිටියේ ආයේ මේක ප්ලේ කරන්න. එතකොට සෑහෙන බයකින් හිටියේ. එතකොට මම ওই කෝස් එක සර් කියන අර වීඩියෝ පැය දෙකම හරි කෝස් එක බලලා මේ වීඩියෝ එක බලලා මම තීරණය කරා මම මේක දාන මේ කෝස් එක කරනවද නැද්ද කියලා තීරණය කළා. හොඳට හිතලා තමයි සර් මට මැසේජ් යන්නේ. දවස් දෙකක් විතර කල්පනා කරා. එකකින් සාමාන්‍යයෙන් මම ප්ලේ කරේ නැහැ. පළවෙනි එකෙන් ප්ලේ කරේ නැහැ මම. ඊට පස්සේ ප්ලේ කරා දෙපාර තුන් පාර කරලි වල එහෙම නතර කරා. නතර කරලා මේ අර සර් කියපු ටික මම පොත්වල ලිව්වෙ මොකුත් නැහැ. මම හැබැයි බැලුවා. හොඳට බැලුවා දවස් 3 4 සමහර කාලවලට බලනවා. කොහොමද මේ කියන්නේ සර් දුපු ඉදිරිය යනවද ඒ දේවල් ඔක්කොම මම හොඳට අධ්‍යයනය කරා. අධ්‍යයනය කරලා තමයි සර්ගේ මේ ඇඩ්වාන්ස් එකට මම සල්ලි දැම්මේ. එතකොට මයි සෑහෙන දෙයක් තියෙනවා. සර් කිව්වා වගේ 25ක් වගේ තමයි පළවෙනි කෝස් එකේ තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එකේ තමයි 100 තියෙන්නේ. ඊට 100 කියන්නේ 100 200ක් වටිනවා ඒ දේ. ඒක හරියටම හරි සර්. ඉතින් ඔබතුමාට කෝස් එක ජොයින් වෙන කලින් අපි ගැන විශ්වාසයක් තිබ්බද, කොහොම ජොයින් වෙනකොට කොහොමද විශ්වාසය තියලා ජොයින් වුනේ, බයෙන්ද ජොයින් වුනේ? එහෙමයිද? බයෙන් තමයි ජොයින් වුනේ. හැබැයි සර්ගේ අර වචන ඇතුලේ තියෙනවා ලොකු විශ්වාසයක් හැදෙනවා ඕන මනසකට. යාන් එතනින් තමයි මම මේ ඒ දේ විශ්වාස කරලා තමයි මම මේ කෝස් එක කරේ. කරා වගේම අද මම දැන් කෝස් එක කරලා ගොඩක් දවස් වෙනවා. සති දෙකක් විතර වෙනවා. මම හැබැයි ප්ලේ කරේ නැහැ. මම ප්ලේ කරේ පෙරේදා. පෙරේදා ඉඳන් තමයි දැන් අදට දවස් 3යි ප්ලේ කරේ. දවස් 3ට සෑහෙන මේ ඉම්ප්‍රූව් එකක් තියෙනවා සර්. ඉතින් ඔබතුමාට ඊට පස්සේ කෝස් එක ජොයින් වුණාට පස්සේ, ක්ලාස් එක කරාට පස්සේ ඔබතුමාට මොන වගේ හැඟීමක්ද? කෝස් එක ජොයින් වෙන කලින් බයන්නේ අපිත් එක්ක ජොයින් වෙන්නේ ගොඩක් අය එහෙමනේ. ඉතින් බයෙන් ඉන්නේ ගොඩක් අය, ජොයින් වෙන්නත් බයෙන් ඉන්නේ. මොකද ඉගෙන ගන්න පුළුවන් වේද, උගන්නන එක තේරෙයිද, අමාරු වේද, නැත්තම් මේකෙන් earn කරන්න පුළුවන් වේද? ඇත්තම හැමෝම කියන වගේ earn කරන්න පුළුවන්ද අපිටත් කියන ප්‍රශ්නයක් තිබ්බනේ ගොඩක් අයට. ඉතින් ඔයා ජොයින් වුණාට පස්සේ, ඔයාගේ ඊට පස්සේ ඉගෙන ගත්තට පස්සේ කොහොමද ක්ලාස් එක ජොයින් වුණාට, කෝස් එක කරාට පස්සේ කොහොමද දන්නේ? ඇත්තම මේක ඉගෙන ගත්ත දේවල් අලුත් දෙයක් ඉගෙන ගත්තද? ඉතින් අවුරුදු අවුරුදු ගානක් ප්ලේ කරන්න ඇති, ලක්ෂ ගානක් ලොස් වෙන්න ඇති, ඔයාට ඉතින් දකින්න ඇති පැත්තක් දැක්කද, නැත්තම් මොන වගේ දේවල්ද ඉගෙන ගත්තේ? දකින්න ඇති පැත්ත මං ගොඩක් රූලට් කරලා තිබ්බට මේ මං ওই තරම් දෙයක් දැකලා නැහැ. මං රූලට් වලට වැඩිය මං කරේ ඕකේ ඔය ඇහෙනවද? ගොඩක් ස්ට්‍රක් ස්ට්‍රක් වුණා. ස්ට්‍රක් වුණා ඇහෙන්නේ නැහැ ගොඩක්. කියන්න දැන් කියන්න දැන් හරි. අර මං සර් කිව්වා වගේ අර මේ මං එතකොට ක්‍රෑෂ් ගේම් එක එව්වා තමයි ගොඩක් ප්ලේ කරේ. ඒ වගේ තමයි මං ගොඩක්ම නෑ. එතකොට රූලට් කරාට මට ලොකු දැනුමක් රූලට් ගැන තිබ්බේ නැහැ. ඔය දැන් රෙඩ් කළු මේ රෙඩ් බ්ලැක් එකකට දාන එකවත් මට يعني ලොකු දැනුමක් තිබ්බේ නැහැ. ඒක යන විදිහවත් කොහොමද යන්නේ ඒ කිසිම දැනුමක් මට තිබ්බේ නැහැ. හැබැයි සර් කියලා දුන්නාට පස්සේ මට එතනින් පස්සේ තමයි විශ්ව මේ දේ මෙහෙම තමයි වෙන්නේ කියන්නේ. ඊට පස්සේ තමයි මම මේ ඒ කියන්නේ මං සර්ගේ කෝස් එක කරලා ඒ වෙලෙම මම ප්ලේ කරන්න කියන්නේ නැහැ. මං හොඳට අධ්‍යයනය කරලා බැලුවා මොකද්ද අනිවාර්යයෙන්. මේ කියන දේවල් හරියට කියනවද ඒ කළා තමයි මම ප්ලේ කරන්න. ඉතින් ඔබතුමාට ප්‍රැක්ටිකලි සෙෂන් එකක් දෙන්නේ තන්නේ නිසා, ඇත්තම කරලා බලන්න ඔබතුමාට ඇත්තම වෙනවද කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඔබතුමා එතකොට ඉගෙන ගත්ත දේවල් භාවිතා කරලා ඈන් කරාද, කොහොමද ඈන් කරන්න පටන් ගත්තට පස්සේ කොහොමද? සර් මොකද සර්
ඔබතුමා ගෙනගත් දේවල් භාවිත කරලා earn කරන්න පටන් ගත්තද earn කරාද ප්‍රයෝජනයක් වුණාද ඔබතුමාට නැත්නම් course එක කරපු එකේ ප්‍රයෝජනයක් තියෙන බෑද අපි satisfaction එකක් දෙනවා කියනවා course එක කරාට පස්සේ ප්‍රයෝජනයක් තියෙන බෑ earn කරන්න බෑ නේද ඉතින් ඔබතුමා earn කරාද ඔබතුමාට course එකෙන් වටිනාකමක් ලැබුණාද ඇයන් පැත්තෙන් නම් කතා කරන්න දෙයක් නැහැ සර්. ඇයන් කියන්නේ සාමාන්‍යයෙන් මේ සුළු දෙයක් ඒ සර් කියලා තිබු දේවලුත් එක්ක සුළු දෙයක් ඇයන් කරනවා කියන්නේ මහ ලොකු දෙයක් නැහැ ඒකි. අනිවාර්යයෙන් ලොකු ප්‍රෙෂර් එකක් අරන් ඔක කරාට සර් කියන විදිහට කරොත් ඒ දේ ලොකු ප්�‍රෙෂර් එකක් නැහැ. ඔළුවට පීඩනයක් නැහැ. මේ අනිවාර්යෙන් ඒ වගේ ඇයන් කරනවා විද්‍රෝල් ගන්නවා ඒ වගේම. මේ නැහැ මහත්මයා මොකද චක්ක 20,000 30,000 වගේ ඇයන් කරනවා සර් මම. 20,000 30,000 වගේ දවසකට දවසක දැන් මම මේ දවස් දෙකයි ඊයේ පෙරේදා 20,000ක් ඇයන් කරා. ඊයේ 30 දෙකයි. එතකොට එතනම 80ක් විතර තියෙනවා තමයි ක්‍රම දවස් සුවක් දෙකට. දවස් දෙකට ඔව් 80,000 එතකොට ගණන් ඇන් කරනවා. එතකොට ඔබතුමාලා කෝස් එකට ජොයින් වෙනකොට අපේ කෝස් ප්‍රයිස් එක මෙහෙමයි මෙහෙමයි කියලා දැනගත්තට පස්සේ අර හිතන්න තියනේ ඇයි මෙච්චරක් ගාණ අය කරන්න එහෙමයි කියලා. එතකොට ඔබතුමාට ජොයින් වුණා නම් ඇන් කරන්න පටන් ගත්තට පස්සේ කෝස් එකේ මුදල ඔය කීවක් වගේද? තවන්නේ 2 ලක් වගේ මේ වගේ ඇන් කරන්න. ඒක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ අපි දැන් කෝස් එකක් කියනකොට මිනිස්සු ගොඩක් බයයි මෙහෙමයි කියලා. දැන් කෝස් එකකට සමහරක් වෙලාවට කෝස් එකට සල්ලි දාලා ඉවරලා අපිට මේ ගානවත් හොයාගන්න බැරි වෙයි කියන මතේ නේ. ඒ වුණාට ඒ කෝස් එක ඒ රූල්ස් හරියටම ෆලෝ කරනවා නම් මේ මහා ලොකු දෙයක් නැහැද මේක. අපි අනිවාර්ය සර් කියන දේවල් හරියටම ෆලෝ කරන් යනවා නම් එතනින් එහාට දේවල් වලට ගියොත් තමයි අපි ලොස්ට් වුණොත් නැත්තම් ඒ දේ වෙන්නේ. අනිවාර්ය සර් කියන දේ හරියටම කරන් ගියොත් අනිවාර්යෙන් සර් මේකේ ලොකු දෙයක් ගන්න පුළුවන්. ලොකු දෙයක් කරගන්න පුළුවන්. උගන්වන දෙයකින් පිට යන්න එපා. උගන්වන්නේ හැම රූල් එකක්ම දීලා වගේම ඔයාලව රෙස්ට්‍රික්ටඩ් කරලා වගේම ඔයාලව අරන් යන්න. මේක ලයිෆ් ටයිම් අරන් යන්න බෑ. මේක කෑල්ලක් හොයාගත්ත ඒක අරන් යන්න නම් ඒ අර අනුගමනය කළ යුත්තේ හැම දෙයක්ම අනුගමනය කරනවා. ක්ලාස් එක උගන්වන කොටත් ඒකයි කියන්නේ. මම කියන වචන වල වටිනාකම වැඩි නිසා හොඳට අහංකලම් දීලා කරන්න නේද? ක්ලාස් එක උගන්වන එක මම කියන කෙනෙක් හොඳට අහගන්න, හොඳට වචන ටික භාවිත බලන්න. ඉතින් උගන්වන දේ දෙපාරක් තුන පාරක් වුණත් හරියටම බලලා ඉගෙන ගන්න. ඒ ඉගෙනගත්තු දේවල් හරියටම භාවිත කරන්න නේද? ඒක කරන්න නම් හරි එච්චරයි. ආයෙ ලස්සනට ඒක අරන් යන්න පුළුවන් ලයිෆ් ටයිම් ඕනම ටේබල් එක ලෝක ඕනම තැනක ගිහිල්ලා වත් ඒක කරන්න පුළුවන්. මේක හවුස් අපි ආසාවෙවත් එහෙම ට්‍රක් කරනනේ. හවුස හරි. සිග්නල් නැති ඒ සෙට් හරි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබතුමා සාමාන්‍ය දවසකට 20,000 20,000 ගන්න කරනවා. ඉතින් අපිත් එක්ක ඉගෙන ගන්න ලස්සනට ටර්න් කරන්න පටන් ගන්න යනවා. ඉතින් ඔබතුමාට මේක සම්බන්ධයෙන් අපේ අඩුපාඩු මොනවා හරි තියෙනවද? අපි ස්ටුඩන්ට් සපෝට් එක දෙනවද ඔයාලට? ස්ටුඩන්ට් සපෝට් එක දුන්නාද? ඉතින් ඒ අපේ මාස්ටර් කැම්පස් එකේ මේ ආයතනයේ සම්බන්ධයෙන් ඔයාලට කියන්න තියෙන මොනවද? මේ ඇස අපි ඉගෙනගෙන ඉවරලා අපි තනියම ප්ලේ කරන එක නෙමෙයි එතන තියෙන වැඩේ. දැන් අපි ඉගෙන ගත්ත දේ සර්ලාට ෂෙයා කරන්න ඕනේ. එතකොට සර්ලා අපිට වෙනවා. දැන් ගොඩක් කට්ටිය ඔක කෝස් එක කරලා ඉවරලා කෝස් එක බලලා ඉවරලා ඊළඟ වෙලාවෙන් තමයි ප්ලේ කරන්න. ඔව් ඒක එහෙම නේද? දැන් බලලා තමයි මේක ප්ලේ කරන්න. එතකොට සර් අපිට අපි අඩුපාඩුව තියෙනවා නම් සර් අඩුපාඩුව මේක මෙහෙම නැස මෙහෙම නැස මෙහෙම කියලා අහගන්න පුළුවන්. එතකොට අපිට ඉස්සර ගමන තියෙනවා. දැන් කවදාවත් අපේ අඩුපාඩුවක් හදාගන්න නැතුව අපිට මේක ඉදිරියට යන්න බෑ. අනිවාර්යයෙන් ඒ වගේම ඒ සම්බන්ධතාවය තියාගෙන තමයි සර් මේ ගමන යන්න ඕනේ. ඒ කියන්නේ සර්ලාගෙන් අපි ප්‍රශ්නයක් අහුවර කවදාවත් මොකද මත නෑ අහුන්නේ මොකක් හරි කවරේජ් එකක් තියෙනවා. ඔව් සර් මේ සිග්නල් පොඩ්ඩක් අවුල් වෙනවා. දැන් හරිද? දැන් හරිනවා දැන් හරිනවා. ඔව් සර් මේ ඒ සපෝට් එක හම්බෙනවා සර්ගෙන් සපෝට් එක හම්බෙනවා. ඒ අඩුපාඩු අපි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ අඩුපාඩු අපි හදාගෙන සර්ට පෙන්නපුවම සර් අපේ අඩුපාඩු හදනවා. ඒක තියෙනවා සර්. අඩුපාඩු හදාගන්න මොකද කරන්නේ? කෙනෙක් අත්දා කියලා කියන්නේ නිකන් සෙෂන් එකක් බලලා ඉවර වෙලා ඒක අරගෙන හැමම ප්ලේ කරන්න පුළුවන් නම් ලෝකේ ඕනම කෙනෙක්ට මේක අරන් යන්න පුළුවන්. ඒකෙදී අඩුපාඩු වෙන්න පුළුවන්. වැරදෙන්න පුළුවන්. හරියටම drive කරනවා වගේ තමයි. driving එක කටපාඩම් කරාට drive කරන්න බෑ. වාහනය බහලා පදින්න පුරුදු වෙන්න ඕනේ. ඒක අගර යනකම් එකකින් පොඩ්ඩක් support එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ ආවට ලස්සනට අරගෙන race එකක් වුණත් පදින එක ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඒ තමයි කියන්නේ දවසේ ලක්ෂයක් වුණත් හොයන එක ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඒක ඇඟට හරියට කරු කරතර lifetime මේක අරගෙන යන පුරාන් ගණින් method එකක් විතර. ඉතින් ඒ සමග සියලුම දේවල් දැනුම වටිනවා නේද? ඊයේ දැනුම වගේම ඔයාලට student support එකත් එක්ක ඔයාලව perfect කරලා lifetime earn කරන්න තමයි අපි ලබා දෙන හැමදේම. ඉතින් ඒ දේ තමයි මිනිස්සුන්ට කියන්නේ ඔයාලා ඇයි ඔයාලගේ දෙන මුදල ඒකට දාලා ලොස් කරගන්න කිසිම දැනුමක් නැතුව නිකම් වීඩියෝ සෙෂන් එකක් විදිහට YouTube එකේ වීඩියෝස් බලලා ඒ ගිහලා ප්ලේ කරාට ඔයාලට දන්නේ නැහැ මේක සම්පූර්ණ පැත්තෙන් මොකද්ද වෙන්නේ කියලා. ලොස් වෙන පැති මොනවද? ඇත්තටම අපි ස්ටොප් කරගත්ත යුතු කොහොමද? ඒක කොහොමද කවර් කරන්න ඕනේ? ඒ වගේම කොහොමද එතන හරියටම දිනන අවස්ථාවන් හරියටම හඳුනාගන්නේ කොහොමද? ඕනම ටේබල් එක ඕන විදිහට ආවම මේ ටේබල්ස් ඇනලයිස් කරන්න කොහොමද? ඇනලයිසින් පාට ගොඩක් වැදගත්. ඉතින් මේ හැමදේම හරියටම කරගෙන යන්න පුළුවන් තත්ත්වයට පත් වෙන්නේ හැම දෙයක් සම්බන්ධයෙන් දැනුමක් තිබ්බම. ඒ නිසා තමයි මේක කෝස් එකක් විදිහට ප්‍රොවයිඩ් කරන්නේ. ඉතින් කෝස් එකක් විදිහට ප්‍රොවයිඩ් කරනවා නිකන් එක වීඩියෝ සෙෂන් එකක් විදිහට බලලා ඔයාලට යන්න බෑ. ඒකදී වගකීමක් අරගෙන අපි ඔයාලට ලස්සනට ඒ අරදී අඩුපාඩු ඉගෙනගත් දේවල් හරියට ඉගෙන ගන්න තියෙනවද? earn කරන්න පුළුවන් ද? සීරසියක් perfect කරලා ලස්සනට earning method එකක් විදිහට මේක life time අරගෙන යනවා නම් පිටිපස්සෙන් අපි support එක දෙනවා. ඒ නිසා තමයි මේක කෝස් එකක් විදිහට ප්‍රොවයිඩ් කරන්නේ. ඒ වගේම වගකීමකින් ගත්තුව මේක හරියටම කියලා දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ඉගෙනගෙන බලන්න ජීවිතේ එකපාරයි. ඉතින් life time මේක අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක කරා ගන්න බැරි දැනුමක් නැති
දැනුමක් නොදන කීයක් නම් වාල් ලොස් වෙනවා. ඉතින් අපරාධේ ඒ වගේ මුදල් ලොස් කරගන්න එපා. ඔයාලට දන්න නැත්නම් ප්ලේ කරන්නත් වෙන්න. දැනගෙන ගයිඩන්ස් එකත් එක්ක වගේ ගේම එකතුව ලස්සන ඉගෙන ගන්නවා නම් අපිත් එක්ක ජොයින් වෙලා ඉගෙන ගන්න පුළුවන්. කාටවත් අපි කියන්නේ නැහැ එන්න ඉගෙන ගන්න කියලා. මම කාටවත් මැසේජ් එකක් පර්සනලි දාලා නැහැ එන්න ඉගෙන ගන්න කියලා. මම කාටවත් අද දීලා නැහැ. තියෙනවද නැහැ නේ? මම ඔයාලට අඩුම තරම් මැසේජ් එකක් දාලා කියලා තියෙනවද එන්න 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 කියලා? නැහැ නේ? ඩීටේල්ස් අහුවා නම් ඒ ඩීටේල්ස් ලබා දුන්නා. ඒකෙන් පස්සේ ලස්සනට එයා අපිත් එක්ක ජොයින් වෙනවා වගේ කීම. ඒ වගේම ඉගෙන ගත්ත ලස්සනට එයාගේ ඒර්නින්ග් එක අරගෙන යනවා. ඉතින් ඔබතුමාට ඇත්තරම මේක සම්බන්ධයෙන් සතුටුයිද නැත්නම් කොහොමද? ඔබතුමාගේ කොහොමද මේ ෆීලිං එක ඉගෙන ගන්න ඒර්න් කරන්න පටන් ගත්තට පස්සේ? ගොඩක් සතුටුයි සර්. ඇත්තටම සතුටුයි කියන්නේ සාමාන්‍ය සෑහෙන මට කියන්නේ ඒ හැඟීම තේරෙන්නේ නැහැ. ඒත් එක මට කියන්න තියෙන දැන් මේක ලොස් වෙලා ඉන්න කට්ටිය ඉන්නවනේ. මොකක් හරි ක්‍රෑෂ් ගේම් හරි ඔය මොනවා හරි ගහලා ලොස් වෙලා ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට මට කියන්න තියෙන්නේ මේ කෝස් එක කරන්න, මේ කෝස් එක බලන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට 1xbet හරි මෙල් බෙට් හරි ඒ පිළිබඳව දැනුමක් තියෙනවනේ සර්. සාමාන්‍ය දැනුමක් තියෙනවා. ඒගොල්ලෝ ප්ලේ කරන විදිහ නිදන්නේ හිටියට ඒගොල්ලන්ට දැනුමක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ තියෙන්නේ ඒක ප්ලේ කරන්න තියෙන අඩුපාඩු විතරයි. ප්ලේ කරන්න තියෙන ඒගොල්ලන්ගේ තියෙන අඩුපාඩු ටික. ඒ අඩුපාඩු ටික මේ කෝස් එක ඔක්කොම හැදෙනවද? අනිවාර්යෙන් හැදෙනවා. එතකොට ඒගොල්ලන්ට දැනුම තියෙන හින්දා ඒගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් වෙනවා මේක මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. එතකොට ට්‍රැක් වෙන්න කොහෙලේද, සපල් එකක් ගන්න කොහෙලේද, කොයි තැනකද මේක වෙන දේ දැනුමක් නැන්නේ. අපි කිව්වට මේකේ සපල් කිව්වට දන්නෙත් නැහැ. එහෙම කිසිම දැනුමක් නැහැ. එතකොට මං කියන්නේ ලයින් කට්ටියට සෑහෙන්න වටිනවා මේ දේ. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්. ඒ කියන්නේ 1xbet හරි email bet හරි මොකක් හරි සයිට් එක වැඩ කරනවා නම් ඉස්සරෝම මාසයක් දෙකක් හොඳට අත්දැක බලන්න ඉගෙන ගන්න. ඉගෙනගෙන තමයි කරන්න ඕනේ. අනිවාර්යෙන්ම මේක බහපු ගමන්ම ආසාවට ඔට්ටු දාගෙන මේවා කරගෙන ගියාට අන්තිමේට අපි දන්නෙත් නැහැ මොකද වෙන්නේ කියලා අපිට. අනිවාර්යෙන්ම ඒක තමයි අපි හැමෝම කියන්නේ. දෙකක් විතර අතරේ සෑහෙන ලොස් වෙලා තිනවා මං. ඇත්තටම මං රුපියල් 2000ක් දැම්ම රුපියල් 1000ක්වත් හදාගන්නේ නැහැ. ඒ තරම් ලොස් වෙලා තිනවා දැන් මං. මේ විනාඩි 5න් 10න් රුපියල් 1000ක් දැම්මොත් ඒක ඉවරයි. 20000 30000ත් එහෙම වෙලා තිනවා වගේ. ඉතින් දැන් එහෙම නැහැ සර් කරනවා නම් මේ පිළිබඳව විශ්වාසයේ හිතා ගන්න බැරි තරම් හැදෙනවා. මොකද මහත්මයා අහන්න. මේ පිළිබඳව විශ්වාසය අපිට ඕන තරම් හැදෙනවා. ඒ කියන්නේ ආසාවට ප්ලේ කරන්න ගොඩක් කලවට. ආසාවට නෙමෙයි අපි ප්ලේ කරන්න බලාගෙන ප්ලේ කරන්න. ප්ලේ කරන්න. අපි දාලිවලලා මේ ඔක ලොස් වුණාට පස්සේ ඊළඟට ආය ඊළඟ විනාඩිය තව කීයක් හරි ඩිපොසිට් කරන එක නෙමෙයි වැඩේ. අපි ඩිපොසිට් කරලා දිනවා හැමදේම කියලා දීලා දිනවා. ඒ විදිහට හරියට ගමනක් ගියොත් ඉස්සරහා ගමන ලස්සනයි කියලා පේනවා. අනිවාර්යෙන්. අනේ ඉතින් මේක උගන්වන දේ හරියටම කරා නම් ලයිෆ් ටයිම් වෙන් කරගෙන ලොකු දෙයක් නැහැ. ඉතින් ඔයාලට තේ දේ තමයි කියන්නේ. ඉතින් අපිත් එක්ක ජොයින් වුණ එයාලගේ ලයිව් Zoom session වලට සම්බන්ධ කරලා ඔයාලට දැනුවත් කරන්නේ අපි මේ කෝස් එක ප්‍රවර්ධනය කරගන්න නෙමෙයි. ඔයාලා ලොස් වෙන එක අඩුමතරව නතර කරගෙන මොනවද ඉගෙන ගන්න ඕනේ, අතරම ඉගෙනගෙන earn කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඇයි ඉගෙන ගන්න නැත්තේ කියන එක ගොඩක් අය තුන ප්‍රශ්නයක්. ඉතින් ඒක කොච්චරවත් කිව්වට එයාලා විශ්වාස කරන්න නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි ජස්ට් නිකමට ඉගෙනගත්ත ළමයින්ගේ මේ වගේ ලයිව් සෙෂන්ස් ඔයාලට පෙන්වන්නේ. ඉතින් මේ වගේ ඔයාලත් ඉගෙන ගන්න පුළුවන්. ආ පොඩි ළමෙක් වුණත් වයසක කෙනෙක් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. මම පොඩි ළමෙක්ට වගේ උගන්වනවා. ඇත්තද නැද්ද? මම පොඩි ළමෙක් වගේ ඉතින් උගන්වන දේවල් තේරෙනවද, තේරුම් ගන්න පුළුවන්ද, අමාරු වේද ඉගෙන ගන්න කට්ටියට? 100%ක් හරියටම ඒ දෙයට ફોકસ කළා හරියටම කරොත් තේරුම් ගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි. අපි නිදහස් වෙලාවක ප්‍රී වෙලාවක ඔය දේ හරියටම ඒ දෙයටම ફોકસ කරලා කරනවා නම් ඒ දෙයම හරියටම අහ ගන්නවා නම් හරියටම පොත්වල ලියන්න ඕනෙත් නැහැ, මුකුත් ඕනේ නැහැ, ලස්සනට ඔලුවට යනවා. ඒ තරම් මේ ලස්සනට සර් ක්‍රොස් එක කරනවා. Thank you so much. Thank you so much. ඉතින් ඇත්තටම සතුටුයි ඔබතුමා ගැන. තරතම ඔබතුමාගේ මුලින්ම සක්සස් එකේ කාරණේ තමයි ඔබතුමා අපි විශ්වාස කරලා වගේම ඔබතුමා දැනුමක් තියෙනවා මේක ඉගෙන ගන්න ඕනේ කියන එක සම්බන්ධයෙන්. ඔබතුමාගේ කැපකිරීම කරලා ජොයින් වෙන එක, ඔබතුමාගේ කාලය, ඒ වගේම ඔබතුමා ජොයින් වෙන දේවල් හැම එකක්ම ඇත්තරම ඔබතුමා කරගත්ත වටිනාකම. ඔබතුමාට ඔබතුමා ස්තුති කරගන්න ඕනේ මුලින්ම නේද? දැන් ඔබතුමා ඒ කැපකිරීම කරන්න මෙතන ආවේ. මේ වගේ කැපකිරීම කරගන්න බැරි, ඒ වගේම කැපකිරීම කරගන්න උනන්දුවක් නැති මිනිස්සු ගොඩක් ඉන්නවා. ඉතින් එයාලා බලන්නේ නිකම්ම ඉඳලා ආකරයල් එයාලා ලැබෙනවද? එහෙම බෑ. ගෙන ගන්න ඕනේ මේකට පොඩ්ඩක් කට්ට ගන්න ඕනේ. ඒක කරාට පස්සේ තමයි ලස්සන ටර්න් කරන්න පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා earn කරනක ලයිෆ් ටයිම් අරගෙන යන්න පුළුවන්. ඉතින් මේක earning method එක අපිට ලබා දෙන්නෙත් අන්න ඒ නිසා. ඉතින් ඔබතුමාටත් බලන ඔයාලටත් මේ වගේ ලස්සන ටර්න් කරන්න පුළුවන් මෙයා. ඉතින් ඉතියේදී මෙයාලගේ ස්ක්‍රීන්ෂොට් සෑහෙන වැටේ group වලත්. ඉතින් මේ වගේ ලස්සන ටර්න් කරනවා දවස ගාන 20,000 30,000 earn කරනවා කියන එක ලොකු දෙයක්. නිකන් සුළු දෙයක්. ඉතින් මෙයා ඉගෙනගෙන ටික කාලයයිනේ. ඉතින් මෙයාගේ experience එක වැඩි වෙනකොට දවස ලක්ෂයක් වෙනකත් ලොකු දෙයක් නේද? ඉතින් මේක වැඩි කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක එයාම දන්නවා, ඔයාලත් ඉගෙන ගන්න ඔයාලත් දන්නවා. ඉතින් එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි 100,000 ගානක මේ වගේ students learn කරනවා. ඉතින් පාඩත් පුළුවන්. ඉතින් අපේ student support එක වගේම අපේ ඥාන ගැනීම 100%ක quality එකක් අතව ලස්සන ලබා දෙන්නේ අන්න ඒ නිසා. ඉතින් වැඩි වෙලාවක් මේක ගන්න
වැඩන්න ඉතින් කැමෝටම එක දේ තමයි කියන්න තියෙන ළමයින්ට ඉතින් තේරෙන මිනිස්සුන්ට සහ තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට මේක තේරෙනවා නේද ඉතින් මම හැමෝටම වද දී දී කියන්න ඕනේ නැහැ ඒ වගේම දෙපාරක් තුන් පාරක් වැඩි කියන්නත් ඕනේ නැහැ ඉන්ටුවිෂන්ස් වලට අපි දැනුවත් කරලා තියෙනෙත් ඒකයි තේරුම් ගන්න මේ මිනිස්සු අපිත් එක්ක ජොයින් වෙනවා එයාලා ඈන් කරන කොහොමද තේරුම් ගන්න තියහය හැලෙනවා ඒක ඒක හොඳ දෙයක් අතරම අර තේරුම් ගන්න අදහසක් නැති කට්ටිය ජොයින් වෙන්නේ නැහැ කොහොමද එයාලගේ අර යාලගේ අර මත්තම දිනවනේ දැනුම මට්ටම යාලට එතනට ජොයින් වෙන්න තරම් හිතන්නවත් බෑ ඒ හිතන්න බැරි කට්ටිය කොහොමද මේක ජොයින් වෙලා වැඩන්න හැම මොකද යාලට ඒක කරන්න බෑ හිතන්න පුළුවන් මේ ඇත්තම කෝස් එකක් කරලා ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතන්න පුළුවන් මිනිස්සු මේකට ජොයින් වෙනවා යාල රසනට මේ තැන ඉඳන් ඔතනකට අනිවාර්යයෙන්ම වෙන් කරගෙන යනවා ඉතින් යාලා වගේ කට්ටියක සෙෂන්ස් මම සෑහෙන ඕන තරම් තියෙනවා ඉදිරියේදී ඕන තරම් එයි ඉතින් බලා ගන්න පුළුවන් ඉතින් මේ වගේ ඔයාලත් ඔයා මේ වගේ ඉදී කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින් පුළුවන් කට්ටිය ජොයින් වෙලා ඉගෙනගෙන බලන්න කාටවත් බල කරන්නෙත් නැහැ එන්න කියන්නෙත් නැහැ අපි කෝස් එක ප්‍රොවයිඩ් කරනවා මේක ක්වලිටිය වගකීම ස්ටුඩන්ට් සපෝර්ට් එක පිටිපස්සෙන් දැන් අපි හැමදේම හදලා ඔයාලා ලයිෆ් ටයිම් වෙන් කරලා දෙන අපි වගකීමෙන් කරලා දෙන එක අපි වැඩි අපිත් එක්ක ජොයින් වෙනවා මම කාටවත් මැසේජ් එකක් දාලාත් කියලා නැහැ අඩුමතරමේ මේකට ජොයින් වෙන්න කියලා ජස්ට් සුෂේෂන් එක ෆ්‍රී සෙමිනාර් සෙෂන් එකක් දීලා තිනවා ඔයාලා ඇහුවා නම් අපි දැනුවත් කරනවා මෙහෙම තමයි කෝස් එක තියෙන මේක කරලා බලන්න ඉතින් කරලා බලන එක විතර නෙමෙයි අපි පිටිපස්සෙන් දැන් සපෝර්ට් එකක් දෙන එක තමයි මෙතන වැදගත්ම දේ ඒ සපෝර්ට් එකක් දීලා ඔයාලා ලස්සනට ලයිෆ් ටයිම් වෙන් කරන්න හදලා දෙනවා ඉතින් විමුක්ති ලක්රුවන් මහත්මයා නේද විමුක්ති මහත්මයා අවසන් මේ සිග්නල් මොකක් කරේ අවුල තියෙන. අද වැටෙනකොට කේක වෙන්නේ. හරි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අතරම ඔබතුමාගේ කාලය වැය කරලා ළමයි වෙනුවෙන් ඉන්ටර්වයු සෙෂන් එකට සහභාගී වෙන ඔබතුමාට ගොඩක් ස්තුතියි. මොකද මහත්මයා? අවසන්. දැන් මට අන්තිම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් ලොස්ට් වෙන කට්ටිය ආයෙ සල්ලි දාලා ආයෙ ලොස්ට් වෙන එක නෙවෙන්නේ. ඔය මිනිහා කොහොම හරි අද මේ ලොස්ට් වුණත් හෙටත් කීයක් හරි දාලා පේ කරනවා. අනිවාර්යයෙන්. ඒකත් ලොස්ට් වෙන. ඒකත් ලොස්ට්. කීයක් හරි දාලා ඒක ලොස් නවත්තන්න. වෙනවා නවත්තන්න ලොස් එක බෑ. ඒ කරගෙන ඔය කෝස් එකට මේ ඒ ගාන මේවා කරලා ඉවල දාලා ඔය කෝස් එක ඉගෙන ගත්තොත් එතනින් එහාට උහිට වැඩි දේවල් ප්ලේ කරලා ඉවල ඉගෙන ගන්න මට අනිවාර්යයෙන්. කියන්න තියෙන එච්චරයි අනිවාර්යයෙන්. ඔව් දැන් ඔබතුමා කෝස් එක ඒ ගේපුවා දේ වගේ ලැප්ටොප් එක දවසකට නිකම්ම හොයනවා. මට මට උනේ දේ මං කියන්නේ සතෙන් මං හැමදාම දවසට 2000 3000 5000 ඔහොම දානවා දාලා මං අන්තිමේදී දේ ඔය සර් මේක දැක්කට වීඩියෝ එක දැක්කට පස්සේ මං ওই වීඩියෝ එක බැලුවට පස්සේ මං තියන්නේ කියලා මං ආයෙ මේකට සල්ලි දාන්න මේ කෝස් එක කරලා තමයි මං ආයෙ මේක කෝස් එක හොඳට බලලා තමයි සල්ලි දාන්නේ ඒ වගේම එදිරින් යන මං අදත් මේ කෝස් එක කරේ නැත්නම් අර විදිහට තවත් ලොස්ට් එකකින් යන එක විතර වෙන්නේ අනිවාර්යයෙන්ම ඔබතුමා ඒක තමයි මම කිව්වේ මේකෙදි හැමෝම මේ වගේ හිතන්න බෑ අත්‍තර හිතන්න නෑ ගොඩක් අය හිතන්න නෑ ගොඩක් අය බලන්නේ අපරාධ මං කෝස් එකට සල්ලි දාන එක ඒ සල්ලි වලින් මම මේ ප්ලේ කරානම් මට කීයක් හරි හොයාගන්න පුළුවන් කියලා දානවා ඒකත් ලොස් එක ඊට පස්සේ තවත් දානවා ඒකත් ලොස් ඉතින් මේක කරා නම් මේ වගේ දෙගුණයක් තුන් ගුණයක් දවසකට ගණන් කරගෙන යන්න පුළුවන් කියලා සරල උදාහරණයක් මෙයාම කිව්වා මෙයා ඉතින් මෙයා කිව්වට පස්සේ මම මේ වගේ දෙයක් කියන්න දෙන්නේ නැහැ අතරම මේ වගේ ස්ටුඩන්ට්ස් ලාගේ යාළගේ අදහස් යාළගේ හිතින් වෙනවා නම් ඒ තමයි ක්වලිටි එක කියලා කියන්නේ ඉතින් අවිත ආයතනයක් විදිහට ලස්සනට දී දීලා තියෙන්නේ ඉතින් දෙගුණයක් තුන් ගුණයක් දවසකට නිකම්ම earn කරන කෝස් එකේ price එක වගේ ඉතින් මුල්ලේ ඉස්සර හිටපුවා කියන මේ දැන් ඉන්නේ දැන් තේරෙනවා ඔයාලට බලන්නකොට ඉතින් ඒ වගේ ඔයාලට වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින් විමුක්ති මහත්මයා කාලා බීලා එහෙම දින්නේ මම disturb කරා දැන් ඔබතුමාට මේ මේ වෙලාවේ ටිකක් අර ඔයා ඊයේ රාත් මොකක් කර busy වෙලා හිටියා නේද ඉතින් මේ වෙලාවේ ඔව් join එකට ඇත්තම ගොඩක් ස්තුතියි ඉතින් ඔබතුමාගේ වෙලාව කෑවද නැහැ නේ හරි හරි ප්‍රශ්න නැහැ ඉතින් ඔබතුමාට ඇත්තම මේ වගේ session එකකට සම්බන්ධ වුණ එකට ගොඩක් ස්තුතියි ඉතින් මේ වගේ වෙලාවක ඔබතුමා වගේ වෙලාව වෙන් කරගෙන සම්බන්ධ වුණ එකට ගොඩක් ස්තුතියි ඉතින් ඔබතුමාට අන්තිම වශයෙන් මොකද කියන්න තියෙන්නේ අපිට මොකක් හරි අපි අඩුපාඩු තියනවාද මොකක් හරි හදා ගන්න දේවල් තියෙනවා නැත්නම් ඔබතුමාට මොකක් හරි කියන්නේ හොඳ නැහැ කියලා කියන්න තියෙනවා මොනවා හරි කියන්න තියෙනවා කියන්න පුළුවන් අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේ කෝස් එක දැන් ඔය පේ කරන කට්ටියට මම කියන්න තියෙන්නේ පේ කරලා වින් කරන කට්ටිය ඇති කියලා ක්‍රෑෂ් ගහලා වින් කරන කට්ටිය ඇති කොච්චර වින් කරත් ඕක එක තැනකදී ලොස්ට් වෙනවා අනිවාර්යයෙන් කොච්චර දවස් දෙකක් වින් කරත් ඕක එක තැනකදී මේවා වෙනවා අනිවාර්යයෙන් ඒ නිසා මම කියන්නේ ඔය හැමදේම නතර කරලා අනිවාර්යයෙන් මේ කෝස් එක බලන්න කියලා තමයි මම කියන්නේ අනිවාර්යයෙන් මේ කෝස් එක කරන්න කියන්නේ මේ කෝස් එකේ සෑහෙන දේ තියෙනවා ඉගෙන ගන්න සෑහෙන වටිනාකමක් තියෙනවා මේ මේ කෝස් එක ඒක මට කියන්න තේරෙන්නේ 아무තු ඒක ලොකු දෙයක් ඒක සෑහෙන වටින දෙයක් අනිවාර්යයෙන් මනු ජීවිතයට සෑහෙන මට ඒක තමයි කියන්න තියෙන්නේ අනිවාර්යෙන් මේ කෝස් එක කරන්න මේ වීඩියෝ එක බලන කට්ටියට මට කියන්න තියෙන්නේ මේ කෝස් එක අනිවාර්යෙන් කරන්න ඕගොල්ලෝ ලොස්ට් වෙනවා නම් ලොස්ට් එක නතර කරගන්න දැන් තියෙන ලොස්ට් එක නතර කරගෙන ඊළඟට දාන සල්ලි ටික කෝස් එකට දාලා කෝස් එක ඉගෙනගෙන හොඳට බලලා ඊළඟට ආයෙ කෝස් එක ප්ලේ කරන්න ගන්න මට කියන්න තියෙන්නේ එච්චරයි අනිවාර්යෙන් එච්චරයි ඉතින් මට මීට වඩා දෙයක් මටත් කියන්න නැහැ ඉතින් ඉගෙන ගත්ත ළමයා එයාගේ කරේම කිව්වා ඉතින් මොනවද වෙන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් ඉතින් ඒකට අපි බල කරන්නේ නැහැ අතරම මම ළමයින් කියන්න නැහැ එන්න එන්න කියලා මං කියන්නේ උනන්දුව තියෙන මිනිස්සු මං අර ෆ්‍රී සෙමිනාර් සෙෂන් එකේදී කියනවානේ සෙමිනාර් සෙෂන් එක බලන්නත් එපා කියලා කියන්නේ ඒකයි උනන්දුව කැපවීම අර තියෙන මිනිස්සු විතරක් සම්පූර්ණයෙන් බලනවා
යාට තමයි මේ කෝස් එක. ඉතින් ඒක සයිකලොජි පැත්තෙත් මම ලබා දෙලා තියෙන එකයි. පෑ දෙක සෙෂන් එකක් ඉවසීම බලන්න පුළුවන් කට්ටියට ඉවසීම මේක ඉගෙන ගන්න ලස්සනට යන්න පුළුවන්. ඒ වගේ මිනිස්සු තමයි තැනකට යන්න පුළුවන් මිනිස්සු. ඒ වගේ මිනිස්සුන්ට විතරයි ජොයින් වෙලා ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් මේක බලන සෙෂන් වලත් එහෙමයි. ඉතින් මේක සම්පූර්ණ සෙෂන් එකක් බලන්න නැති කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඔබතුමා ඇත්තටම ස්තුතියි මේ කැප කිරීම කරලා අපිත් එක්ක ජොයින් වෙලා මේ ළමයින්ට මේ සම්බන්ධයෙන් දැනුමක් සම්බන්ධයෙන් ඔබතුමා ඉගෙන ගන්න දේවල් සම්බන්ධයෙන් අලට දැනුවත් කරාට. ඒ වගේම ඔබතුමා මොන වගේ දේවල් සමහර පෙර කරන්න බේසික් එකද ඇඩ්වාන්ස් එකද ප්ලේ කරන්නේ? සරි මං ඇඩ්වාන්ස් එකෙන් තමයි ඉගෙන ගත්තේ. සෑහෙන දෙයක් ඉගෙන ගත්තේ ඇඩ්වාන්ස් එකෙන්. මං බේසික් ගේම් ප්ලේ කරා කලින්. එතකොට සර් ඊට වැඩි දෙයක් තියෙනවා ඇඩ්වාන්ස් කෝස් එක. ඇඩ්වාන්ස් කෝස් එක කියන්නේ සාමාන්‍ය ඔට්ටු 2යි 3යි 4යි උපරිම. ලොකු ගාණක් වින් කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම හරියටම එන තැන එන විදිහ ඒ හැමදේම ඉගෙන ගන්න පුළුවන්. එන අනිවාර්යෙන්ම ඒ හැමදේම තියෙනවා එකේ මේ සෑහෙන වටිනවා එකේ. අනිවාර්යෙන්ම thank you so much. ඉතින් ඔබතුමාගේ ඉගෙන ගත්ත දේවල් වල experience එකත් එක්ක ඔබතුමාගේ අදහස අපිට ලබා දුන්නාට ඒ වගේම ළමයින් මේක බලනවා ඇති ළමයින්ටත් එච්චරයි. ඉතින් මටත් මීට වඩා දෙයක් කියන්න නැහැ. අතන මීට වඩා කියන්න දෙයක් නැහැ. තේරුම් ගන්න මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්. ඉගෙන ගන්න මිනිස්සු ඉගෙන ගනි. ඉතින් අතන විමුක්ති මහත්මයා ඔබතුමා කොහෙද ගියවල්? මම නාවල පිටියද නාවල පිටිය කියන්නේ කොහෙද? නුවර 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 නාවල පිටියනේ. හරි 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 හරි. ඔබතුමා ආ ජොබ් එකක් කරගෙන ගමන් දෙන්නේ? කරා දැන් ඔබ කියන්නේ ලා බිස්නස් කරනවා බිස්නස් එකක් කරගෙන දැන් නම් තරතර තමයි ඔබ කරේ ආහ මොනවාගේ බිස්නස් එකද කරන්නේ ඔබතුමා? මම අවුරුදු දෙකක් දැන් නම් සර් MICHHY1 බීජ හදනවා ආ බීජ ඒක තමයි ආ පැලටි ඔව් මාකර් බීජ සම්මත ආහ මම ඒක ගැන ලොකුවට දන්නේ ඔව් නැහැ. අංක කිව්වට අංක දන්නෙත් නැහැ මං අතරම. ඉතින් අතරම හොඳයි. ඉතින් ඒ වගේ මේක පාර්ට් ටයිම් එකක් විතර අරගෙන යනකොට ඒ වගේ මොනේ තියාගන්න. ඉතින් මේ අතරම සතුටුයි සම්බන්ධ වුණා අපිත් එක්ක. ඉතින් ස්තුතියි ඒ වගේම ඔබතුමාගේ අදහස් වලට. ඉතින් අපි විශ්වාස කරාටත් අතරම කරක් ස්තුතියි. ඒ විශ්වාසය අපි රැක්කා. රැක්කද නැද්ද? සෑහෙන ගොඩක් අය බලන්න ඇති. සෑගේ විශ්වාසේ සෑගේ විශ්වාසේ සෑ අපේ විශ්වාසේ රැක්කා වගේම අපිත් ඒ දෙන දේවල් හරියටම කරනවා නම් ඒ සෑ ගැන තියෙන විශ්වාසෙත් තියෙනවා අපි කරන දේ ගැන විශ්වාසෙත් අපිට තියෙනවා ඒ රූල්ස් එක ගියොත් කිසිම දායක වරදින්නේ අනිවාර්යයෙන්. ඉවසීමෙන් ශ්‍රී ලංකාවට ගියාගෙන ඒ රූල්ස් එක ඒ රූල්స్ අතරේ තියෙන එකම දේ තමයි ඉවසීම ඉතින් අතරම ස්තුතියි. ඔබතුමා එතකොට මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා කොච්චර කාලද මහත්මයා? සර් දැන් මං සර්ලත් එක්ක සම්බන්ධ වෙලා මාසෙකට කිට්ටු. තව ලා මං නැති. ඔය කෝස් දෙකම සති දෙකක් විතර පරක් වෙලා තමයි මං ඔය ප්ලේන් රුපියල් 2000ක් දෙන්න එක ගත්තා. 2000ෙන් තමයි ඔය වින් එක හදාගෙන හදාගෙන ගියේ මං සරහට. දැන් බැලන්ස් එක කීයක් විතර සාමාන්‍ය විඩ්‍රෝල් එහෙම අරගෙන කීයක් විතර තියෙනවද සාමාන්‍ය ඒර්නින්ග් එක? ඒ කියන්නේ දවස යන ඉන්නේ සර්? සාමාන්‍ය ටෝටල් ඒර්නින්ග් එක කීයක් විතර තියෙනවද? එතකොට ලක්ෂයක් වගේ හදලා තියෙනවා දැන් ඔක්කොම. දැනට රුපියල් ඔක්කොම 2000. ලක්ෂයක් රුපියල් 2000 ලක්ෂයක් ඔව් කීයක් වලද? විඩ්‍රෝල් කරලා තියෙනවා 60000ක්. 60000 නෙවෙයි 80000ක් විඩ්‍රෝල් කරලා. 80000 කීයක් වලද? ඉතින් ඔබතුමාට තේරෙනවා ඇති මේක ඇත්තරම මොකද්ද වෙන්නේ මොකද්ද කරන්න කියලා. ඉතින් රුපියල් 2000 ඩිපොසිට් කරගෙන ගොඩක් අය දින ප්‍රශ්න තමයි මං කීයද ඩිපොසිට් මගෙන් අහනවා ගොඩක් අය කීයක් විතර ඩිපොසිට් එක තියෙනවද කීයක් විතර බැලන්ස් මං කිව්වා ප්‍රශ්නයක් නැහැ ඒක ඔයාලම කැල්කියුලේට් කරගන්න පුළුවන් ක්ලාස් එකට ජොයින් වෙනවා නම් ඔබතුමාට කැල්කියුලේට් කරගන්න විදිහ අපි කියලා දෙනවානේ මෙහෙම මෙහෙම සිස්ටම් ගන්න මේ වගේ කැල්කියුලේට් කරගන්න පුළුවන් ඔයාලට කීයක් තිබ්බත් පොඩිම මුදල ඉඳන් අපි කියලා දෙනවා නේද ගොඩක් අය දින ප්‍රශ්නේ තමයි ලොකු ඩිපොසිට් එකක් දාගන්න බැහැ ඒකට පොඩිම මුදල ඉඳන් අපි කියලා දෙනේ නේද පොඩිම මුදල ඉඳන් ප්ලේ කරන්න හැමදේම කියලා දෙනවා ඉතින් ඒක අරන් යන්න පුළුවන් ඉතින් ජොයින් වුණ කට්ටිය දන්නවා ඒ ක්වලිටි එක ආඩත් බලාගෙන ඉන්න කට්ටියට ඉතින් තේරෙනවා ඉතින් මීට වඩා දෙක වසර ළමයිට මීට වඩා තේරෙනවා අතර මේ වගේ ඉන්ටර්වියු සෙෂන්ස් තියාගෙන බොරු කරන්න බෑ මූණ දාගෙන තියන්න බෑ එක්ගේ සරත් එහෙම ළමයි ජොයින් වුණා 18 රඩු ළමයි කරයි යාවලල් කළා දිනවා ඔලල් කරපු නිසා තමයි මම ජොයින් කරගත්තේ නැත්තම් කොඩිය ජොයින් කරන්න හැම එකට ඉතින් මේකෙදි එයා කියලා තිබ්බ ලක්ෂ 10ක් විතර හොයලා තිබ්බා සතියක් දෙකක් ඇතුළත ඉතින් ඒ වගේ earn කරන්න පුළුවන් ඒක තේරෙන කට්ටිය ගොඩක් අය අඩුයි ඒක තේරුම් ගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ පොඩි ළමයාට තේරෙනවා නම් බලන් ඉන්න ඔයාලට ඉතින් තීරණ ගන්න කියලා පුදුයන් නෙමෙයි. ඉතින් අතන ස්තුතියි. අපි මීටින් එක එන්ඩ් කරමු. මේක සෙෂන් එක විනාඩි ගණකින් එන්න ඒකයි. හරි. Thank you so much මේ මුත්‍ති රක්රන් මහත්මයා. ඉතින් අපිත් එක්ක join වුණාට. ඉතින් ඔබතුමාටත් good luck. සුභ අනාගතයක්. හොඳට earn කරන්න මොනවා හරි ප්‍රශ්න තිබුණත් අපිට message එකක් දාන්න. හරි. Thank you so much. හරි. Thank you sir. Thank you. End කරනවා මේක. Bye.